ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G within then PO TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අද දිනහස් විස්ස මැයි 1 සිකුරාදා සිරස්තල කොවිඩ් ආසාදිතින් ගණන 690 දක්වා ඉහළට 162ක් පූර්ණ සුවය ලබා පිටවයයි කොළඹ ගම්පහක් අනුතර සහ පුත්තලමේ ඇදිරි නීතිය තිබියදීම ජන ජීවිතය හා ආයතන ක්‍රියාකාරීත්වය යථාතත්වයට පත් කිරීම මැයි 11 සඳුදා ඇරඹේ ජාතික විසක් සතිය මැයි 4 සිට 8 වෙනිදා දක්වා වෙසක් පොහො දින නිවෙස් වල ආගමික වතාවත්වල නිරත වෙන්නේයි රජය දෙනුම් දෙයි. මෙවරත් මේ පෙළපාලි නවති. නව Life Boy Olive විශේෂ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. Life Boy ආරක්ෂාවෙන් නොපියව ඉදිරියට. From Other Therana. This is Other Therana Late Night Prime. Live from Studio 24 in Colombo. जनाधिपति එම දිස්ත්‍රික් කබල අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජන ජීවිතය හා ආර්ථිකය යථාතත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේ ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතු බව එම නිවේදනයේ සඳහන්. ආයතන විවෘත කර පවත්වාගෙන යාමේදී COVID-19 වසංගතයේ පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ මුළුමනින්ම පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුයයිද එම නිවේදනයේ දැක්වෙනවා. එසේම කොළඹ කලුතර ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය මැයි 6 බදාදා දක්වා ක්‍රියාත්මක වනුයේ පෙර පරිදි රාත්‍රී 8 සිට අලුයම 5 දක්වායි. එම දිස්ත්‍රික්කවල මැයි 6 බදාදා රාත්‍රී 8ට පනවනු ලබන ඇදිරි නීතිය මැයි 11 සඳුදා අලුයම 5 දක්වා දිගටම බල පැවැත්වෙනවා. නව කොවිඩ් 19 ආසාදිතින් 25 දෙනෙකු අද හඳුනා ගැනීමත් සමග මෙරටින් හඳුනාගත් ආසාදිතින්ගේ සංඛ්‍යාව මේ වන විට 690ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය ආසාදිතින් ගණන 162ක්. 521 දෙනෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. The big story. මෙරටදී ආසාදිනේ වූ පළමු කොවිඩ් ආසාදිතයා මාර්තු 11 වෙනිදා හඳුනාගත් අතර පසුව ඉතාලියේ සිට මෙරට පැමිණි පිරිස් ජර්මනිය එක්සත් රාජධානිය ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් පැමිණි පිරිස් අතුරින්ද කොවිඩ් ආසාදිතයන් හමු වුණා. ඉන්පසු ප්‍රදේශ කිහිපයකින් ආසාදිතයන් වාර්තා වූ අතර එලෙස පැතිරුණු පොකුරු 31ක් වරින් වර හඳුනා ගැනීමත් සමග එම සෑම ප්‍රදේශයක්ම හුදකලා කොට වෛරසයේ පැතිර යාම පාලනයට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ පියවර ගත්තා. සංචාරක මග පෙන්වන්නා එයා ආශ්‍රය කරපු 64 දිනකින් बुद्धि सेवा සිදු කරපු සුදු වැල්ලෙන් හම්බෙච්ච මේ මද්‍රව්‍ය වලට ඇබැහි වෙච්ච පුද්ගලයා මොහු පමුණු ගුමින් අතරංගුවට ගත්තා. ඒ වෙනකොටත් ඒක නාගලගම් වීදියට ඇවිල්ලා තිබුණා. දැන් නාගලගම් වීදියේ තව පොකුරක් නිර්මාණය වුණා මේ මද්‍රව්‍ය නිසාම. ඒ නාගලගම් වීදියේ පොකුර ආපහු කොළඹ කෙසෙල්වත්ත ගුණසිංහපුර දක්වා ව්‍යාප්ත වෙලා එතනත් පොකුරක් නිර්මාණය වුණා. බලන්න මේ එක මද්‍රව්‍ය වලට ඇබැහි වෙච්ච පුද්ගලයෙක්ගේ ප්‍රතිපලයක් හැටියට පොකුරු තුනක් නිර්මාණය වුණා. මේ සමස්ත 600 ගානකට ආසන්න
කොවිඩ් ආසාදිතින් අතර මත්කුඩු වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෝ 14 දෙනෙක් ඉන්න බව නිසැකවම අනාවරණය වෙලා තිනවා. මේ තත්ත්වය පාලනය කරගන්න කුමන හරි ප්‍රදේශයක ඔබේ වත්තේ ඔබේ මහල් නිවාසයේ නැති කෙනෙක් ප්‍රදේශයට ආවොත් ඔහුට නවාතැන් දෙන්න එපා. එනුව මෙරටදී ආසාදිනේ වූ පළමු කොවිඩ් 19 ආසාදිතයා හඳුනාගත් මාර්තු 21 වෙනිදා සිට ගෙවුණු සති 7ක කාලය තුල වැඩි මාසාදිතයන් ගණනක් වාර්තා වුණේ ගෙවුණු සතිය තුලදී. එම සතිය තුලදී හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 309ක්. පළමු නාවික හමුදා ආසාදිත සෙබලා හඳුනාගෙනුණු 1 අප්‍රේල් 22 වෙනිදා සිට අද දහවල් 12:30 දක්වා කාලය තුල අරුතින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් ගණන 354ක් වන අතර ඊට අතුලත් නාවික හමුදා සමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් ගණන 273ක්. එනම් වැලිසිර නාවික හමුදා කඳුරේ සෙබලුන්ට වැළඳීමෙන් පැතර ගිය නියදේ හැරුණකොට ගෙවුණු දින 9ක කාලය තුල බාහිර නිරෝධායන කඳුරු සහ ක්ෂේත්‍ර පරීක්ෂණයන්ගෙන් හමු වී ඇත්තේ කොවිඩ් ආසාදිතයන් 81 දෙනෙකු පමණයි. ඒ හඳුනාගත් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 16 දෙනා අතරින් 9 දෙනෙකු නාවික හමුදා කඳුරේ සමාජිකයින් වනවා. තවත් 5 දෙනෙකු ඔලිවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වමින් සිටි සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්. අනෙක් පුද්ගලයන් 2 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකින් සහ නාරහීන් පිට දාබරි මාවතින් හඳුනාගෙනුණු අතර ඔවුන් සියලු දෙනා ක්ෂේත්‍ර ආවේක්ෂණ වලින් තහවුරු කරගත් පුද්ගලයන් වීම විශේෂත්වයක්. මේ අනුව නාවික හමුදා බටේන් ආසාදිතවල හමුවීම තවදුරටත් කෙරෙනවා. නමුත් සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. මොකද සියල්ලම පහේ ක්‍රමක්‍රමයෙන් සොයා ගැනීම නිසා අපි අත්වශ්‍යම පාලනය අතට අරන්ගේ ඉන්නවා කිව්වට කමක් නැහැ. මොකද අපි හඹා යන රෝගීන් ද විශේෂයෙන්ම බස්නාහිර පළාතේ අපි දැන් හදලා තියෙනවා මේ PCR පරීක්ෂණ කිරීමේ ශ්‍රී ලංකාවටම යම්කිසි ඇල්ගොරිතම් එකක්. උදාහරණයක් හැටියට කොළඹ මහනගර සභාවේ මේ බිම් මට්ටමේ වැඩ කරන සියලුම සේවක කණ්ඩායම්වල සාම්පල් විදියට PCR පරීක්ෂණය සඳහා තෝරා ගැනීම කරනවා. ඒ වගේම ත්‍රිරෝද රථ රියදුරන් වෙන්න පුළුවන් යම් කිසි ජනාකීර්ණ විදියට ජීවත් වෙන උදවිය වෙන්න පුළුවන්. ඒ වගේ නියදි අරගෙන පරීක්ෂා කිරීම කරනවා. ඉතින් මේ වයින් අපිට ඇත්ත වශයෙන්ම විශාල වශයෙන් හමු වෙලා නැහැ. අපි කරන පරීක්ෂණ ප්‍රමාණයට අනුව සුළු සංඛ්‍යාවක් තමයි රෝගීන් හමු වෙන්නේ. ඊයේ දිනේත් ඇත්ත වශයෙන්ම PCR පරීක්ෂණ 1397ක් කරනු ලැබුවා. මෙරට ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් වාර්තා වන කොළඹ දිස්ත්‍රික්කයෙන් අද වන විට වාර්තා වී තිබෙන ආසාදිතයන් ගණන 158ක්. කොවිඩ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවධානම් කලාප ලෙස නම් කර ඇති සෙසු දිස්ත්‍රික්ක වන කළුතරින් ආසාදිතයන් 65ක්ද, ගම්පහින් 52ක් සහ පුත්තලමින් 41ක්ද වාර්තා වී තිබුණා. කොවිඩ් 19 ආසාදනය පාලනය කර ගැනීමේ ලොකුම වගකීම දරන්නට ඕනි මහා ජනතාව. රට නැවත විවෘත කර ගැනීමේ වගකීමක් තියෙන ඔබටයි මටයි. අපි මේ ආසාදනේ පැතිරෙන්න නැති වෙන්න කටයුතු කරොත් අලුතෙන් ආසාදීන් වීම ඇතිවීම ඉතාමත් අවම මට්ටමකට ගෙනාවොත් අපිට නැවතත් රට යථා පරිදි විවෘත කරගන්න පුළුවන්. කොවිඩ් 19 ආසාදනේ පිළිබඳව ලෝකයේ තියෙන මතය තමයි තව අවුරුදු දෙකක්වත් යනකම් මේ විස බීජයම විවිධ ආකාරයේ විවිධ ප්‍රභේද වලින් නැවත නැවතත් පරිසරයට ඇති වෙන්න පුළුවන් කියන එක. ඒ නිසා අපිට කොවිඩ් 19 ආසාදනයත් එක්ක සෑහෙන කාලයක් කටයුතු කරන්න වෙයි. අපිට කියලා කිව්වේ ලංකාවාසී අපිට නෙවෙයි මුළු ලෝකයටම. නාවික හමුදාවේ ඒ ගැටලුව උනේ නැත්තම් මං හිතන්නේ මේ වෙලාවට අපි ඉතාම හොඳ තත්ත්වයක ඉන්නට තිබුණා. අපිට අපි දැක්ක වෙන ක්ලස්ටර්ස් මේ කාලය තුල ආවේ නැහැ. මේ ඇඳිරි නීතිවත් කළ රටලිහිල් කිරීම කියන එක රෝගී තත්ත්වයක් එක්ක සම්බන්ධ වුණාට ඒ රෝගීය බිඳුවක් වෙන තත්ත්වයක් ගැන නෙවෙයි කතා කරන්නේ. මේ රෝගය කියන්නේ COVID-19 පමණක් නෙවෙයි මිනිසුන්ට හැදෙන විශාල රෝග සංඛ්‍යාවක් තියෙනවා. මිය යන ආබාධයට පත්වන අපි මේ කෙරෙහි පමණක් විශාල වශයෙන් අවධානය යොමු කරොත් එහෙම සමාහිත අපි අතින් අනිත් ඒවා මගහැරෙන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ රට එක්තරා විදියකට ක්‍රමයකට ලිහිල් කරන අතර මේකේ අපි කියන සර්වේලන්ස් කියන එක. අපි දැන් කරන්නේ ඇක්ටිව් සර්වේලන්ස්, පැසිව් නෙවෙයි. ඒකට ඒ తත්වේ අපි පවත්වා ගත යුතුයි. දැන් මේ ලැබිලා තියෙන නිදහස ගැන අපි හිතන්න ඕනේ. මේ වෙලාව අපිට දීලා තියෙන මේ මාසෙකමාර අපි මේක බලන් ඉන්න නෙමෙයි දීලා තියෙන්නේ. අපිට මේක සූදානම් වෙන දීප කාලයක්. අපි රෝගීන් ගන්න පාලනය කරගෙන පෙර සූදානමක් ඇති කර ගන්න රට තුල. කොහොමද අපි මේකට සැරසෙන්නේ? අගෝස්තු මාසේ අපි තීරණය කරොත් පාසල් අරින්න කියලා උදාහරණයක් වශයෙන් ගමුකෝ. අපි අමාරුම දෙම ගමුකෝ. ඒකට අපි ලෑස්ති වෙන්න ඕනේ. එතකොට අපි අගෝස්තු මාසේ පාසල් අරිනවා කියලා උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ පාසල් අරන ක්‍රමය අපිට සම්පූර්ණයෙන් වෙනස් කරන්න වෙනවා. පාසලට යන දරුවන් අතර මේ රෝගය සුළු වශයෙන් හෝ පැතිරුණොත් අපි දන්නවා දරුවන්ට
රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ බොහෝ වෙලාවට. හැබැයි ඒ අය ගෙදරාවට පස්සේ ගෙදර ඉන්න ආච්චිට 100ට එහෙම නැත්නම් වැඩි හිටියට මේ රෝගය පතුරවන්න පුළුවන්. දැන් මේක අපි කොහොමද පාලනය කරන්නේ? සියලු දරුවන් එකපාරට පාසලට ගෙවන්න බැරි එවන්න බැරි වෙයි. විභාගේ තියෙන පන්ති සමහරට මීට වඩා දුරස්ථ භාවයේ ඇතුව පටන් ගන්න පුළුවන් වෙයි. උදාහරණයක් වශයෙන් එක පන්තියක 40 දෙනෙක් ඉන්නවනම් අපි පන්ති දෙකක 20 20 දාන්න පුළුවන්. මේ අතර ලොව බොහෝ රටවල සිය සංචරණ කටයුතු తాවකාලික වත්widetildeunu ලැබීම නිසා දිවයින ඩේමඩ නොහැකිව සිරින විදේශගත ශ්‍රී ලංකිකයන් මෙරට ගෙන්වාගෙන මේ වැඩපිළිවෙලට අනුව අප්‍රේල් 24 වනදා සිට දින 10ක් තුළ දකුණු ආසියානු කලාපයේ රටවල නැදී සිරින සිසුන් 1065 දෙනෙකු මෙරට විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග එක්ව ගෙන්වාගෙන තිබෙනවා. සෙසුන් තමතරව අදාළ රටවල අධ්‍යයන සහ පුහුණු වැඩසටහන සම්පූර්ණ කළ සහ නැවත ශ්‍රී ලංකාවේ නිල රාජකාරී බාර ගැනීමට නියමිතව සිටි රාජ්‍ය සහ හමුදා නිලධාරීන්ද ඊට ඇතුළත්. මෙසේ ආපසු පැමිණි සියලුම දෙනා මේ වන විට ශ්‍රී ලංකා රාජ්‍ය විසින් ලබා දී ඇති පහසුකම් මත අනිවාර්ය නිරෝධායනයට ලක් කිරීමද සිදු කෙරුණා. කොරෝනා වෛරසයේ පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. COVID-19 වෛරසය තවත් වසර දෙකක පමණ කාලයක් ලෝකය පුරා ව්‍යාප්ත වනු ඇති බව අමරිකාවේ වසංගත විද්‍යාඥයින් පිරිසක් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා. වෛරසය හේතුවෙන් අද වන විට සිදුවී ඇති මරණ ගණන 233,000ක් වන අතර මුළු ආසාදිතයින් ගණන මිලියන 3.2ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊ රාත්‍රී අනාවරණය වූයේ රුසියානු අගමැති මිකායිල් මිෂස්ටින්ද COVID වෛරසයට ගොදුරු ඇති බවයි. කොවිඩ් ආසාදිතයින් වැඩිම යුරෝපා රාජ්‍ය වන ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් 213,435ක් වාර්තා වන්නේ එරට සමස්ත මරණ ගණන 24,543ක් දක්වා ඉහළ යද්දී. ඉතාලියේ ආසාදිතයන් 215,463ක්, එක්සත් රාජධානියෙන් 172,478ක්, ප්‍රංශුවෙන් 167,299ක්, ජර්මනියෙන් ආසාදිතයන් 163,009ක් වාර්තා වෙනවා. මේ අතර ආසියානු කලාපයේ වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ ඉරානයෙන්. එමගිය 94,640ක් වන අතර වෛරසය ආරම්භ වූ චීනයෙන් ආසාදිතයන් 83,956ක් වාර්තා වෙනවා. දකුණු ආසියානු කලාපීය ප්‍රබලයාවන ඉන්දියාවෙන් ආසාදිතයන් 35,043ක්, සෞදි අරාබියෙන් 22,753ක් සහ සිංගප්පූරුවෙන් ආසාදිතයන් 17,101ක් හඳුනාගෙන තිබෙනවා. මැයි 4 වෙනිදා සිට 8 වෙනිදා දක්වා ජාතික වෙසක් සතිය ප්‍රකාශයට පත් කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත් එක්රැස්වීමෙන් තොරව නිවෙස්වල ආගමික වතාවත්වල නිරත වෙමින් සම්බුදු තෙමගුල සමරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යප්පරම මහතා හිල්ලා සිටිනවා. මේ මාස 7 වෙනි බ්‍රහස්පතින්දා වෙසක් පුන් පොහොය උදා වෙනවා. වෙනත් සෑම වසරකම බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරත වෙමින් වෙසක් සැමරීම සිදු කළද මෙවර පවතින ඇදිරි නීති තත්ත්වය සැලකිල්ලටගෙන එම කටයුතු නිවෙස් වලටම සීමා කරන ලෙස රජය ඉල්ලා සිටිනවා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ත්‍රිනිකායික මහනා හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මැයි 6 වෙනිදා සංකේතාත්මකව අරලියක හමන්දිරයේදී පැවැත්වෙනවා. ආමිකව අරලීගහ මන්දිරයේදී ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැයක තියෙනවා වැඩසටහනක්. එතෙන්දී මට ඊ දරන් දුන්න අග්‍රමත්ත කාරණේ අපේ උපරිම 12 දෙනෙකුට සීමා කරන්නයි කියලා සහභාගීත්වය. වෙසක් පුන් පොහො දින ක්‍රියාත්මක වෙන සීල භාවනා වැඩසටහන. අපි බලාපොරොත්තු වන්නේ නිවස කේන්ද්‍ර කරගත්ත දාන සීල භාවනා වැඩසටහනක් තමයි මෙවර ක්‍රියාත්මක වෙන්නේ වෙසක් දිනය පදනම් කරගෙන. එනිසා අපේ රටේ වැඩි ජනතාවට වැඩි පිරිසකට පුළුවන් සිල් සමාදන් වෙන්න පුළුවන් තමන්ගේ නිවසේ මේ ශාලේ ඉඳලම. වෙසක් සතිය ක්‍රියාත්මක වෙනවා 4 වෙනිදා සිට 8 වෙනිදා දක්වා. මේ අතර වෙසක් උත්සවයේ නිමිත්තෙන් ත්‍රිනිකායක මහානායක හිමිවරුන් වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ COVID-19 වසංගත තත්ත්වයේ පදනම් කරගෙන ජනතාවගේ ජීවිත ආරක්ෂාව සලසාලීමේ අපේක්ෂාවෙන් තම තමන්ගේ නිවෙස්වලට පමණක් සීමා වෙමින් ආගමික වතාවත් පවත්වන ලෙසයි. එමෙන්ම දිවයිනේ සියලු විහාරස්ථානවල හා ඉන් පිටතදී ජනතාව එක්රැස් වනසේ දාන සීල භාවනා වෙසක් තුරණ ආදී පුණ්‍යෝත්සව සංවිධානය නොකරන ලෙසද මහනා හිමිවරුන් ඉල්ලා සිටිනවා. රටේ උද්ගතව ඇති කොවිඩ් වසංගත ව්‍යාප්තියෙන් ජනතාව ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙවර වෙසක් උත්සවය සැමරීමේදී ජනතාව විසින් අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් පිරිත් සහ ධර්මදේශනා වැඩසටහන් සංවිධානය කිරීම සුදුසු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. වෙසක් කලාප දන්සැල් තොරණ ඇතුළු ජනතාව ඒකරාශී වන වැඩසටහන් පැවැත්වීමෙන් වළකින ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබෙනවා.
වෙසක් දිනේදී නිවසින් පිටත අනවශ්‍ය ගැවසීම් සහ වෙසක් බැලීම සඳහා බැහැරව නොයන ලෙසද අදාළ උපදෙස් මාලාවෙන් දැනුම් දෙනවා. සිංහල දමිළ අවුරුද්ද ඔබ නිවසට වී සමරුවාසේම මේ බෞද්ධ ආගමික කටයුත්තත් තමන්ගේ නිවස තුලම සිදු කරන ලෙස මේ වෙසක් සමයත් කොවිඩ් 19 මර්ධනය කර ගැනීමට රටක ජනතාවක් විදියට එකට එකතු වෙලා අදිස්ථානශීලීව මේ වෙසක් සමයේදීත් කටයුතු කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. නිෂ්පාදිත දිනේ කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. සමස්ත ලෝකයේ කම්කරු ප්‍රජාව උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබන කම්කරු දිනය අදටයේදී තිබෙනවා. පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් මැයි දින සැමරීමක් සිදු නොවුණු අතර මේ වසරේදී COVID-19 වෛරසය හේතුවෙන් මැයි දින සැමරුම් පැවැත්වීමට හැකියාව ලැබුණේ නැහැ. ලෝකයේම කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් හඬක් නගන්නට වෙන් වුණු ඒ වගේම අද දවසේදී බොහෝ දෙනෙකුට අමතක වුණු ලෝක කම්කරු දිනයයි. ඉතින් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවෙත් ලෝක කම්කරු දිනය සැමරෙන ප්‍රධානතම කේන්ද්‍රස්ථානයක් තමයි මේ කොළඹ කැම්බල් පිටිය. වෙන්දත් නම් කම්කරු දිනේ දවසට මේ ස්ථානයේ අපිට දකින්න ලැබෙන්නේ එකම හිස් ගොඩක් විතරයි. හැබැයි අද දවසේදී ඒ කවුරුත් මෙතනට ඇවිල්ලා නැහැ. මේ වගේම තමයි කොරෝනා වෛරසයේ තර්ජනය නිසාවෙන් ලෝකයේ සෑම තැනකම වගේ කම්කරුවන්ට අද දවසේදී කම්කරු දිනය සමරන්නට අවස්ථාව උදා වුණේ නැහැ. මෙවර කම්කරු දිනේ විශේෂත්වය තමයි වෙනදට සටන් පාඩ කියමින් පෙළපාලිවල ගමන් කරන මේ කම්කරු එවිතරක් නෙමෙයි අපේ රණවිරුව සුවවිරුව පොලිසිය මේ සියලු දෙනාම අද දවසේදී ඔබ වෙනුවෙන් ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට මේ විදියට ඔවුන්ගේ රාජකාරී වල නිරත වෙන්නට සිද්ධ වෙලා තියෙනවා. ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ දින පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ මෙවර ලෝක කම්කරු දිනයේදී කොවිඩ් වසංගතයට එරෙහිව සටන් වැදී සිටින සෞඛ්‍යංශ ත්‍රිවිධ හමුදාව රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු ක්ෂේත්‍රවලට වැඩ කරන ජනතාවගේ උත්තමාචාරය පිරිනැමිය යුතු බවයි උපුටා ගැනීම. කොවිඩ් 19 වසංගතය වැඩ කරන ජනතාවගේ අනාගතයට බලපාන බව නොසඟවා කිව යුතුයි. අප විදේශගත ශ්‍රමිකයන්ද ලංකාවේ විදේශ ආයෝජන මත යැපෙන කර්මාන්තවල සේවකයන්ද සංචාරක ව්‍යාපාරයේ ආදී කර්මාන්තවල නියැලෙන්නන්ද කොවිඩ් වසංගතයේ අභියෝගයට මුහුණ දී තිබෙනවා. ලක්ෂ 15කට අධික රාජ්‍ය සේවයේ වැටුප් අකණ්ඩව ලබා දෙමින්ද එදිනදා රැකියාව කිරීමට නොහැකි වූ 72 ලක්ෂයක් ජනතාවට ජීවනාධාරයක් ලබා දෙමින්ද අපි කටයුතු කරමින් සිටිමු. උපුටා ගැනීම අවසන්. මේ අතර මේ දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ COVID-19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීම කරන වැඩ කරන ජනතාවට ගෞරවය සහ ආචාරය පුද කිරීමට මේ ජාත්‍යන්තර කම්කරු දිනය අවස්ථාවක් කරගත යුතු බවයි උපුටා ගැනීම. අතීත සියලු දුෂ්කර අවස්ථා වැඩ කරන ජනතාව සමග ජයගත් අප COVID-19 වෛරසයේද නියත වශයෙන් ජයග්‍රහණය කරන බව සහතිකය. අපේ රජයේ කුමන අසීරු තත්ත්වයන් හමුවේ වුවද රටේ ශ්‍රමිකයන්ගේ ජන ජීවිතය අඩාල කර නැත. අඩාල වීමට ඉඩ හරින්නේද නැත. එසේම වසංගතය පාලනය කරමින් නිෂ්පාදන සහ සේවාංශ යාවත්කාලීන කොට වැඩ කරන ජනතාවගේ ජීවන අවස්ථා සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතුයි. උපුටා ගැනීම අවසන්. මේ අතර 1993 වසරේ මැයි මාස පළමු වනදා ත්‍රස්තවාදීකුගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වීමෙන් අභාවප්‍රාප්ත වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වන ගුණානුස්මරණයට සමගාමීව කොළඹ අලුත්කඩිය අධිකරණ සංකීර්ණයේ අසල පිහිටියතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද සිදු කෙරුණා. ඒ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම මැතිනියගේ සහභාගීත්වයෙන් ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත.
ඇඳර නීතිය හේතුවෙන් දෛනික කටයුතු අඩාලව අසරණ වූවන්ට පිහිටවීම සඳහා මනුස්ස දෙරණ ආරම්භ කළ ජාතික ක්‍රියාන්විතය අදත් ක්‍රියාත්මක වුණා. මනුස්ස දෙරණ ක්‍රියාන්විතයේ 37 වන දිනය අදයි. COVID-19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට පැන වූ ඇඳර නීතිය නිසා අසරණ වූ ජනතාවට සරණක් වන්නට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙල මනුස්ස දෙරණ සහ ඩයලොග් ආයතනයක ආරම්භ කළා. එම ව්‍යාපෘති යටතේ මේ වන විට දිවයිනපුරා විහාරස්ථාන කතෝලික මෙන්ම මුස්ලිම් දේවස්ථාන ළමා සහ වැඩිහිටි නිවාස සහ පාසල් 3350කට අධික සංඛ්‍යාවකට වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් 49000කට අධික සංඛ්‍යාවක් මේ වන විට බෙදා දී තිබෙනවා. විහාරස්ථාන සහ විවිධ අවශ්‍යතා තියෙන ආයතන සඳහා ආධාර උපකාර ලබා දෙනවා. දෙරණ ආයතනටත් ඩයලොග් ආයතනටත් අපි පින් දෙනවා. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මනුස්ස දෙරණ සහ ඩයලොග් ආයතනයට. අපිට දෙරණ එකෙන් ඩයලොග් ආයතනෙත් උදව් වශයෙන් අපිට ආධාර කරුවා. ඒ වෙනුවෙන් අපි ස්තුති කරනවා. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවිගම්මානයක් වන තලාව 411 ගම්මානයේ නිවුස් 10th යූත් ක්ලබ් තරුණ සමාජක පිරිසක්ව සහල් කිලෝග්‍රෑම් 1200ක් මනුස්ස දෙරණයට පරිත්‍යාග කළා. අත්‍යම දෙරණ මාධ්‍ය ජාලයට අපේ ගෞරවනීය ස්තුති මෙවස්ථාවේ පුදකර සිටිනවා මේ කරන සත්ක්‍රියාවට. අපිට මේ අවස්ථාව ලැබුණේ මනුස්ස දෙරණ ඒ කරන සත්ක්‍රියාව නිසා. මනුස්ස දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඩයලොග් සමග එක්ව ඉදිරියටත් සිදු කරනවා. COVID-19 අත්‍යන්තයෙන් ප්‍රතිකාර ලැබන රෝහල් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමේ ව්‍යාපෘතියක් මනුස්ස දෙරණ ආරම්භ කළේ මෙරට ප්‍රමුඛ මූල්‍ය ආයතනයක් වන LOLC සමූහ ව්‍යාපාරයේ පූර්ණ දායකත්වය ඇතිවයි. එනු LOLC ආයතනය සමගින් එක්ව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට වෛද්‍ය උපකරණ ප්‍රදානය කළා. LOLC සමූහයේ අපි මනුස්ස දෙරණ සමග අත්වැල් බැඳගෙන මේ සඳහා ශක්තියක් වීමට අද මේ අවශ්‍ය කරන මේ වෛද්‍ය කට්ට ලබා දෙන්න උත්සුක වුණා. LOLC සමග එක්ව මනුස්ස දෙරණ දිවයිනේ වැඩි අවධානයකට ලක් වූ රෝහල්වල පහසුකම් සපුරා ලීමට ඉදිරියේදීත් කටයුතු කරනු ඇත. මනුස්ස දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. එක් සමගින් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රතිවිකාශ නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.